හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කියවීමට ආශා කළ පුතෙකුව අගය කරමින් වඩාත් දිරිමත් කරලීමට පියෙකු අපූරු ක්‍රමයක් භාවිතා කළා. පාසලට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔහු විසින් කියවීම සිදු කළහොත් සහතිකයක් පිරිනැමීම. මේ පුංචි දිරිමත් කිරීම ඔහුට එම යහපත් ක්‍රියාව දිගටම කරගෙන යෑමට උපකාරී වූවා. පාවුල්තුමන් තෙසලෝනික වරුන්ට ලියන විට ඔහු ඔවුන්ව දිරිමත් කළේ සම්මානයකින් නොව දිරිමත් කිරීමේ වචනවලිනි. ඔහු පැවසුවේ 1 තෙසලෝනික 4:1 සහෝදරයනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද නුඹලා හැසිරෙන ලෙසද වඩ වඩා කරන මෙන් ස්වාමී වූ යේසුස් වහන්සේ තුල අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාද කරමුව යනුවෙන්. මෙම කිතුනුව සිය ජීවිත තුළින් දෙවිඳුන්ව ප්‍රසන්න කළා. පාවුල් ඔවුන්ව උනන්දු කළේ වඩ වඩා එතුමන් වෙනුවෙන් ජීවත් වීමටයි. අද ඔබත් මාත් අපගේ පියාණන් දැනගැනීමටද එතුමන්ට ප්‍රේම කිරීමටද අපගේ උපරිමය කරනවා විය හැකි. අපගේ ඇදහිල්ලේ ඉදිරියට යාමට පාවුල්ගේ වචන ක්‍රියා කරගනිමු. එනමුත් අපි තවත් පියවරක් ඉදිරියට යමු. පාවුල් තුමන්ගේ වචනවලින් අප අද දිරිමත් කරන්නේ කාවද? සමිඳුන් අනුගමනය කරමින් එතුමන් ප්‍රසන්න කිරීමට සොයන කෙනෙකු මතකයට එනවාද? ලිපියක් ලියන්න, දුරකථන පණිවිඩයක් දෙන්න, එතුමන් සමඟ යන ඇදහිල්ලේ ගමන ඉදිරියට පවත්වා ගන්න යයි පවසන්න. සමහර විට ඔබ කියන දෙය කිතු සමිඳුන් අනුගමනය කිරීමට සහ එතුමන්ට සේවය කිරීමට ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයක් විය හැකි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අදම යමෙකු දිරිමත් කරන්න.